තවත් අලුත් දවසක්. අපි උදේම රෝගත කිරීමකට යන ගමන් නිදි තමයි මේ අපූර්ව දර්ශනය දැක්කේ. සද්දන්තෙක් නේද? බලන්නක යගේ විශාලත්වය. හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හබරණ රක්ෂිතය පසුකරගෙන යන්න හදනකොට තමයි අපිට මේ සද්දන්තයා මුණ ගැසෙන්නේ. අපිට ඉතින් ගමන් මහන්සියක් නැති වෙලා ගියා මෙයාව දැක්කම. මෙයා මොනවද පාඩුවේ කන ගමන් තමයි ඉන්නේ. කොළඹ ඉඳන් එන බස් එකක් නේද අයියාදී කොමඩු ගෙඩියක් මෙන්න මෙයාට දෙන්න හදනවා ඇදලා ගත්තොත් අපි නම් දන්නේ නැහැ මන් මේ කටේ කෑම පුරවගෙන ඉන්නේ පොඩ්ඩක් ඉන්න වගේ දෙයක් තමයි යා පෙන්නුවේ ඒත් බස් එකේ අයියා තරඟෙට යන නිසා පොඩ්ඩක් ඉන්න බෑ වගේ අන්න කොමඩු ගෙඩිය මෙයාගේ පැත්තට විසික් කරා අන්න තවත් කෙනෙක් මොනවදෝ දැම්මා ඒක නම් දියුල් ගෙඩියක්ද කොහෙද අද නම් මෙයාගේ දවස හොඳයි වගේ කෑම හම්බ වෙනවා හොඳටම මෙන්න තවත් වෑන් එකක් නැවතුවා එයාල මොනවද ඉද දන්නේ නැහැ හැබැයි ඉතින් මෙයාට නම් ගාණක්වත් නැහැ අන්න යනවා වෑන් එක පැත්තට මොනවා වුණත් බඩජහරි කම ලොකුයිනේ කන්නම තමයි හොයන්නේ මොනවත් දෙන පාටක් නැහැ සමහර විට දෙන්න මුකුත් නැතු ඇති අපි වගේම මෙයාව දැකලා ආදරයට නවත්තන්න ඇති මෙයා කොහෙද මේ යන්න හදන්නේ පාරමාරු වෙන්න දහදන්නේ අන්න වාහන පොලිමක් එනවා මෙයා දැක්කද දැකලා වගේ අන්න පය ආපසට ගත්තා එයා බය වුණාද ආයේ හිටපු තැනටම ආවා නේද අන්න තුට්ටුක් එකක් නැවතුවා සුදු අක්ක කෙනෙක් නේද එයාටත් ආදරේ හිතෙන්නේ නැති මෙයා දැකලා වෙනුමට ඉන්නවනේ ඉතින් ෆොටෝ ගන්නව නේද බලන්නකො පස්සහරවල ආඩම්බරේට ඉන්න හැටි සුදුවක්ක කරන්න වැඩේ නම් මෙච්චර හොඳ දෙයක් නෙමෙයි ටිකක් අවදහනම් මෙයා නම් ඉතින් ඉන්නේ මට ෆොටෝ වලට ඉන්න බෑ කෑම කණේක ඊට වඩා වටිනවා කියලා වගේ මෙන්න මේ හදයා කලබලේ ඒගමන කොහෙද මේ යන්නේ කෙසෙල් මෙයාලා ආසම කෑමක් ත්‍රිවිල් අයියා බය වුණා වගේ හරවගත්ත නේද අම්මෝ තව පොඩ්ඩෙන් අනතුරක් මෙහෙම යද්දි කල්පනාවෙන් යන්න ඕන එයාට නම් ගාණක්වත් නැහැ පැද්දි පැද්දි පාර දිගේ ඔහේ යනවා හබරණ රක්ෂිතය හා මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙසෙන වනාලීන් තමයි කෑම හොයාගෙන මෙහෙම මාර්ගය අසලට එන්නේ කලින් රාත්‍රී කාලයේ විතරක් ආව මෙයා දැන් දවල් කාලෙත් අපිට දකින්න පුළුවන්. ඔයාලත් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යනකොට මේ වගේ සද්දන්තය දැක්කොත් අනතුරුදායක ලෙස හැසිරෙන්නේ නැතිව අලින්ට අලින්ගේ පාඩුවේ ඉන්න දීලා ඒ සුන්දරත්වයේ විදින ගමන් ඔයාලගේ ගමන ඔයාලා යන්න. එහෙනම් දැන් අපිත් අපේ ගමන යනවා. අපිව තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපට දිරියක් වෙන්න. මෙවැනි වීඩියෝ ඔබ වෙනුවෙන් ගෙනෙන්න.